අයිබුවන් අයිටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත්විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම දිමුතු ඒකනායක මඬවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත රුපියල් 2,76 ලක්ෂයක මත්පෙති අත්අඩංගුවට රටට අහිතකර ගිවිසුම් කිසිවක් නැහැ ඇමති රුවන්ගෙන් සහතිකයක් දෙවන ජාතික රෝහල මහනුවර පලාලි ගුවන්තුතුපල සංවර්ධනයේට රුපියල් මිලියන 2,250ක් දුම්රිය වැඩවර්ජනය අවසන් කෙරුණා අමාත්‍ය අර්ජුන රණතුංග රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහතුරුන් හා වෘත්තීය සමිතිය නියෝජිතින් අතර පැවති සාකච්ඡාවකින් පසුවයි දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කෙරුණේ මෙම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරුන් හා වෘත්තීය සමිති නියෝජිතින් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා වෘත්ති සම්පතේ ලේකම්වරයාගේ වැඩ නැවැත්වීම පිළිබඳව දුම්රිය සාමාන්‍ය අධිකාරීතුමා මේ වෙනකොට තමන්ව වෙන ස්ථානයකට මාරු කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. මේකයි අත්‍යවශ්‍ය සේවා ගැසට් එක සම්බන්ධව අපි සාකච්ඡා කරා. එමෙතුමා මේ තුනටම යහපත් ප්‍රතිචාරයක් අපිට ලැබුණා. මේ දේශපාලන අරමුණ මුදුන්පත් කරගන්න දුම්රිය මගින්ව මේ වෙනකොට දැඩි පීඩන ලක් කරලා තියෙන අපේ වෘත්ති සම්පතේ නායකයෝ ඉතාමත් ලැජ්ජයි. දුම්රිය මගින් ලක්ෂ 4කට අධික සංඛ්‍යාවක් මහමගට ඇද දාලා ඉතාමත් සාහසික විදියට ඔවුන්ට පීඩා කරපු දේශපාලනයේ අරමුණු කරගත් වෘත්තීය සමිතික ක්‍රියාමාර්ගය සම්බන්ධ පුද්ගලයා විදියට මමද හෙළිදරව් වෙනවා මාධ්‍යයට. මේක තමයි කුමන්ත්‍රණය. මොකද්ද කුමන්ත්‍රණය? මම 2004 දුම්රිය එන්ජින් රියදුරු විභාගය සමත් වෙලා මේ කුහක දුම්රිය එන්ජින් රියදුරු සංගමය ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් යූනියන් කියා ගන්නා සංගමය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අල්ලගෙන රාජ්‍ය සේවා කොමිෂමේ නියෝග 4ක් පැත්තකට විසි කරනවා. ඒක වැඩ වර්ජනය රජයට පුළුවන් සාර්ථක කරා. නමුත් ඇමතුමා මේ වෙලාවේ ඒගොල්ලන්ට යම්කිසි සහනයක් දීලා අර්ජුන ඇමතුමා බොහොම සුවදව කතා කරා. එතුමා ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඇහුවා. නමුත් ඇමතුමා මම හිතන්නේ මේකට යම්කිසි ක්‍රියාමාර්ගයක් හෙට අනිද්ද වෙනකොට ගනි. ගරු ඇමතුතුමා යම් නිසි වැඩ පිළිවෙලක් ගන්නවා කියලා පොරොන්දු වුණා. ඉතින් ඇමතුමා ඒ පොරොන්දු අපි පිළිගන්නවා. කෙනෙක් සාමාන්‍යයෙන් වැඩ වර්ජනය කරනකොට අඩුම ගානේ පැය 24ක දැනුම් දීමක් කරන්න ඕනේ. එහෙම නැතුව එකපාරටම කරපු එකෙන් විශාල වශයෙන් මහ ජනතාවට ලොකු අසහන තත්යකට පත් වෙන්න සිදු වුණා. වැඩ වර්ජනේ මූලිකත්වය වෙලා තිබුණේ එක පුද්ගලයෙක්ගේ ප්‍රශ්නයක් හින්දා. ඉතින් ඒක මම එකක වෙන්නේ නැති ප්‍රශ්නයක්. එක තීරණයකට ආවා. ඇවිල්ලා මේ ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන් වුණා. පාස්කෝ ඉරිදා ප්‍රහාරයෙන් අකර්මණ්‍ය වූ සංචාරක හා ඊට අනුබද්ධ ක්ෂේත්‍රවල ව්‍යාපාරිකයින්ට අවශ්‍ය සහන වැඩපිළිවෙල විධිමත්ව සහ කාර්යක්ෂම ක්‍රියාවට නැංවීමට කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කළා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංගමයේ නියෝජිත පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංගමයේ නියෝජිතින් සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාව පැවැත්ුණේ ජනාධිපති කාර්යාලයේදී. සංචාරක ව්‍යාපාරයට බලපාන කරුණු බදු වර්ග ගණනාවක් හේතුවෙන් මුහුණ දීමට සිදු ඇති අසීරුතා සහ පෞද්ගලික මූල්‍ය සමාගම්වල හැසිරීම ඇතුළු ගැටලු ගණනාවක් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් වුණා. සංචාරක ක්ෂේත්‍රයේ ඍජුව සහ වක්‍රව 250,000කට යා මේ රැකියාවේ නිරත වෙනවා. එතකොට ඒගොල්ලන්ට මොකද වෙන්නේ? මහ බැංකුව නිර්දේශ කළා තියෙනවා මේ සහන දෙන්න කියලා. සමහර බැංකු සහ මූල්‍ය ආයතන ඒක පිළිගන්නේ නැහැ. සමහර ලැබුන්නේ නැහැ කියනවා. ඒ නිර්දේශ 7-5කටවත් ඒගොල්ලෝ මයින් කරන්නේ නැහැ. අපිට අන්තවාදීන් ගැහුවට වැඩිය හිත වේදනාවක් අපිට ඇති වෙලා තියෙනවා මේ බැංකු කළමනාකරු අපිට මේ කරපු දේ ගැන. ඊට 11ක පමණ බදු ප්‍රතිශතයක් දැනට ආනයනික දැව සඳහා එකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ආනයනික බදු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංගමයට අයත් සංගම් 30ක නියෝජිතින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. සමහර බැංකු නිලධාරීන් කනගාටුයි කියන්නේ ඒව හරියටම ගම්මට්ටමෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ප්‍රතිචාරය මදි. ඉතින් හුඟක් අමාරු වෙලා නඩුත් දාලා. දැන් මේ ලීසින් සමාගම තමයි වැඩියම මේ මේකට සහයෝගයක් දක්වන්නේ නැත්තේ. නැත්තේ නේ. ඒකම විසඳුම තමයි කෙනෙක් දෙනුගේ ලයිසන් එක කැන්සල් කරන්න. ඒක තමයි ඇත්ත. මේ අනිවාර්යෙන් ඒක අපි රජෙන් කියන්න ඕනේ නැහැ. මොකද අප්‍රේල් 21 සිද්ධියෙන් ඇතිවෙච්ච තත්ත්වේ මත සංචාරක ව්‍යාපාරයට සහ ඊට සම්බන්ධ අනිකුත් ව්‍යාපාරික ශේස්ත්‍රයට යම් සහන දෙන්නම ඕනේ. නැත්නම් ගොඩ ගන්න බෑ. හෝටල් හුඟක් වහලා තියෙනවා. ව්‍යාපාරික ආයතන වල හුඟක් ප්‍රශ්න තියෙනවා. අපි අමාත්‍ය මණ්ඩලෙත් මේ ගැන සාකච්ඡා කළා යම් යම් සහන දී යුතුයි කියන එක. මට පෙනී යනවා ගත්ත තීන්දුව තීරණ තිබෙනවා. නමුත්
පහලින් ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයක්. එතකොට ඒත් එක්කම ආනයන දැව පිළිබඳව ප්‍රශ්නේ ඊළඟට සංචාරක ව්‍යාපාරයට බලපාන කරුණු. එතකොට විශේෂයෙන්ම බදු වර්ග 10ක් 11ක් නිසා ඒ පිළිබඳව ඇති වෙලා තිබෙන තත්ත්වය පුජ්‍යලික මුල්ලේ සමාගම් වල හැසිරීම අපිට පෙනී යනවා ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. දැන් එක පැත්තකින් මේ අද සාකච්ඡාව තුලත් ප්‍රතිඵලයක මුදල් අමාත්‍යාංශයත් මහා බැංකුවත් යම් යම් තීන්දුව තීරණ ඉක්මන් කරාවි සමහර තීන්දුව ගණීවි එමැති අනුකාරක සභාවයි තමුන්නාංශලගේ මේ තියෙන ප්‍රශ්න ටිකයි අපි වෙනම සාකච්ඡා කරන්න ගන්නවා මේ ඉදිරි දවස් දෙක තුනේ මේ ගැන ඉක්මනින්ම වැඩපිළිවෙලක් ගන්නවා. 21 වන ශතවර්ෂයේ අභියෝග ජය ගනිමින් තාක්ෂණයට මුහුණ දිය හැකි පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපනයේ නවීකරණය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දිවයිනපුරා පාසල් ගොඩනැගිලි 250ක් විවෘත කිරීමේ ජාතික මහෝත්සවයට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. පෙරාදිනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී උත්සවය පැවැත්වුණේ. මෙරට ඉතිහාසයේ පාසල් සංවර්ධනය වෙනුවෙන් හඳුන්වා දී ඇති දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නැංවෙන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ගොඩනැගිලි ලබා දීම සිදු කෙරුණේ. දිවයිනපුරා පාසල් ගොඩනැගිලි 250ක් විවෘත කිරීම මේ යටතේ සිදු කෙරුණා. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සංවර්ධන ව්‍යාපෘති 200ක් එකවර විවෘත කිරීම සිදු වූයේ පසුගිය මාර්තු මාසයේදී. අද ක්‍රියාත්මක වුණේ එහි දෙවන අදියරයි. දෙවන අදියරේ ඉදිකිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4500ක්. පෙරාදිනිය ජාතික අධ්‍යාපන පීඨයේ වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති දෙවන අදියරයේ සමරුපලකේ නිරාවරණය කිරීම සඳහා එක් වුණා. මෙයටතේ නව ශ්‍රවණාගාරය, සුහුරු පන්තිකාමර, දේශන ශාලා ආදී විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. පෙරාදිනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නාපලයක් රෝපණය කිරීමටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී එක් වුණා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ මහතා පැමිණි සියලු දෙනා පිළිගත්තා. මැති අමතිවරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. 2015 අපි ඇති කරගත් අපේ රාජ්‍ය පාලනය තුළ මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් සඵල කරන්න, මේ රට සීග්‍රයෙන් දියුණු කරන්නට අපේ රජය කටයුතු කරන අවස්ථාවලදී විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල සේවාවක් සැලසෙනවා කියන එක මම අමතකයෙන් කියවන්නේ නැහැ. 2015 පෙර මෙරට අධ්‍යාපනයට වෙන්වන මුදලට වඩා සිය ගුණයකින් මුදල් වැඩි කරමින් මේ ක්ෂේත්‍රය දියුණු කරන්නට කටයුතු කරනවා කියන එක අපි දකිනවා. අපේ දරුවන්ගේ ගුණ නැන බලය සපුරන්නට කරන කාර්යයන්ට ශක්තිය ලබා දීම වර්තමාන ජීවත් වෙන අපේ වගකීම යුතුකම කියලා මම මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. අනාගතයේ තියෙන අධ්‍යාපනය තුළින් දැනුම තුළින් අපේ රට දියුණු වෙන නම් අපේ රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් වෙන්න ඕන. මා උසස් අධ්‍යාපන ඇමතිවරයාව සිටියදී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තාක්ෂණික පීඨ පහක් ආරම්භ කෙරුවා. ඒක මේ අවුරුද්දේදී වර්තමාන අමාත්‍ය ලකී ජයවර්ධන මැතිතුමත් තවත් දුරට ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ රජයේ විශ්වවිද්‍යාලවල නේවාසික ප්‍රශ්න සද්දහටම විසඳුවා. මං හිතන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලාංකීය අනනතාවය බිහි කිරීම සඳහා ක්‍රමක්‍රමයෙන් පරිවර්තනය වෙන්න ඕන. මෙවැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් මං හිතන්නේ ක්‍රියාත්මක වෙලා නැහැ කවදාවත්. මහවැලි ව්‍යාපාරයට වඩා වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක්. මට මතකයි 2015 අපේ නව රජයේ බලයට පත් වෙද්දී මේ රටේ පාසය දසදහසෙන් විදුලිය තිබ්බේ 160කට පමණයි. අද 198කට විදුලිය තියෙනවා මේ රටේ පාසල්වල. විද්‍යාගාර 3000ක් ලබා දීලා තියෙනවා. විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. භෞතික සම්පත් පමණක් නොවේ මානව සම්පතත් අපි මේ ව්‍යාපෘති අර්ථය අපි ලබා දීලා තියෙනවා. අද බලන්න නවීන තාක්ෂණයත් එක්ක අධ්‍යාපනය මුසු කරමින් යනවා. මේ වෙනකොට ඩිජිටල් පන්තිකාමර සහිත පාසල් 600කට වැඩි ප්‍රමාණයක් අපි ලබා දීලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ එදා නොකරපු විශාල වැඩ කොටසක් අද අධ්‍යාපනයේ මේ පහුගිය කාලය තුළ සිද්ධ වුණා කියලා කියන්න ඕනේ. අපි නව අධ්‍යාපන පනතක් එළි දක්වනවා. මේ නව අධ්‍යාපන පනතේ එළි දක්වුනාම මේ රටේ සියලුම අධ්‍යාපනයේ ප්‍රශ්නවලට විසඳුම් ඒ පනත තුළ අපි ගැප් කරලා තියෙනවා කියලා කියන්න ඕනේ. අනතුරු උත්සව සභාව ඇමතුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. ඇමතුමා මට කිව්වා පේරාදෙණියත් අපි දැන් ජාතික පාසලක් ආරම්භ කරනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම අනුව ඒත් මෙතන අද අපි දැක්කේ වයිට් බෝඩ් එක නැහැ, බ්ලැක් බෝඩ් එක නැහැ, ගල් ඇල්ල නැහැ, ස්ලේට් එක. පුස්කොළ පොත් නැහැ, අර තීන්ත වල දාලා ලියන පෑන නැහැ, තීන්ත පුරවලා ලියන පෑන නැහැ,
21 වෙනි සතවර්ෂයේ කාමරයකට යන්නේ. ඒත් මේ නවීකරණයේ කොටසක්. අද අපි ඉන්නේ අධ්‍යාපනයේ නවීකරණයට වුමනා ගුරු පුහුණුව ආරම්භ කරන ආයතනකයි කියලා මම කියන්න කැමතියි. අපේ අධ්‍යාපනය 21 වෙනි සතවර්ෂයට ගෙනියන්න ඕනේ. මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිහා බලනවා නම් මන් දන්නේ හිතුවද කියලා 20 60 20 70 වෙනකම් විතර ජීවත් වෙනවා. කොහොම ලෝකෙක දින්නේ? එක්සයිස් පොත්වල ඉන්දියන ලෝකෙකද? අන්න ඒකට අපි අද ලෑස්ති වෙන්න ඕනේ. 2015 දී බාර ගන්නකොට නුපුහුණු ගොරෝරු විශාල ගානක් හිටියා. දැන් ඒ සියලු දෙනාම පුහුණු කළා. තව විධිමත් පුහුණුවක් දෙන්න තියෙනවා තව 5000කට විතරයි. එහෙනම් මම කියන්න කැමති දකුණු ආසියාවේ සම්පූර්ණ පුහුණු ගොරෝරු ඉන්න එකම රට ශ්‍රී ලංකාව කියලා අපි කියන්න කැමතියි. සියලු දෙනාටම අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම. අද ජීවිතය සාර්ථක වෙනවා නම් අවුරුදු 13ක අධ්‍යාපන තිබෙන්න ඕනේ. නමුත් මමත් පිළිගන්නවා හැම එක්කෙනෙක්ටම විශ්වවිද්‍යාලයට යන විෂයන් වලින් සමත් වෙන්න බෑ. Taman දක්ෂ වෙනත් විෂයන් තියෙනවා. දැන් බලන්න අපේ ක්‍රිකට් කණ්ඩායම විශ්වවිද්‍යාලයට නොයන්න පුළුවන් ක්‍රිකට් ගහනවා. මේසාරේ අඩුවන් ඉංගලන්තෙත් පැරද්දුවා. නටන්න දක්ෂ නම් නටන්න. චිත්‍ර ශිල්පියර දක්ෂ නම් චිත්‍ර ශිල්පය කරන්න. ක්‍රීඩාවට දක්ෂ නම් ක්‍රීඩාවෙන්න. මේ පාසලේ ඉඳගෙන තමන්ගේ ජීවිතය හදන්න කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ වැඩසටහන මේ අවුරුද්දේ ආරම්භ කරන්නේ. උසස් පෙළ පන්තිවලට හැම විද්‍යාලෙම උසස් පෙළ පන්තිවලට කම්පියුටර් ටැබ් යන්ත්‍ර ලබලා දෙනවා කියලා මම කියන්න කැමතියි. හැම උසස් පෙළ පාසලෙටම විද්‍යා ගුරුවරු සපයලා දෙන්න. ඒක 1C පාසල් නෑ. ඔක්කොම 1AB පාසල්. හැම පාසලෙම විද්‍යාව උගන්වන්න. ඒකම තියනවා ඉංග්‍රීසි ගුරුවරුත් ලබලා දෙන්න. ඉංග්‍රීසි ගුරුවරුත් ලබලා දෙනවා වාගේම අනෙක් විදේශ භාෂා උගන්වන්නත් විශේෂයෙන්ම අපි ඒ අවස්ථාව ලබලා දෙනවා. ගුරු විද්‍යායතනවලට, ගුරු මධ්‍යස්ථානවලට ලැප්ටොප් සහ මුද්‍රණ යන්ත්‍ර ලබා දීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍යවරයාට සමරුතිලිනයක් පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. MHA හලීම් රාජමාත්‍ය විජේකලා මහේශ්වරන් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ළඟම පාසල හොඳම පාසල. ඇමරිකා එක්සත් ජනපදයට හෝ වෙනත් කිසිදු රටකට මෙරට තුල කඳවුරු බැඳීමට ඉඩ නොතබන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් රජයට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඒකාබද්ධ විපක්ෂයත් එවාගෙම යම් පිරිසක් විසින් මේ රජයට අලුත් චෝදනාවක් පැනනගෙන තිබෙනවා. ඒ තමයි ඇමරිකානු යුද හමුදාවට මේ රට තුළට එන්නටත් මේ රට තුළ කඳුරු බඳින්නත් දැන් අපි හොර ගිවිසුමක් අස්සම් කරන්නට එළඹලා තියෙනවා කියලා. ඉතින් මේක මම තරේ ප්‍රතික්ෂේප කරනවා. අපි කිසිසේත්ම ඇමරිකානු රජයත් සමග මෙවැනි ගිවිසුමකට අස්සම් කරන්න අපි සූදානක් නැහැ. අපි අස්සම් කළත් නැහැ. ඇමරිකානු රජයට පමණක් නෙවෙයි වෙනත් ඕනෑම රටකට මේ රට තුළ ඇවිල්ලා කඳුරු බඳින්න අපි ඉඩ දෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම මේ කියන්නට අවශ්‍යයි මේ රටේ ජාතික ආරක්ෂාවට කිසිම බලපෑමක් කරන්නටවත් මේ රටට අවාසිදායක ගිවිසුම් අත්සන් කරන්න මේ රජය කිසිසේත්ම සූදානම් නැහැ. ගිවිසුමක් අත්සන් කරනවා නම් ඒ ගිවිසුම අත්සන් කරන්නේ මේ රටේ ජනාධිපති නැත්නම් එතුමාගේ උපදෙස් අනුව ආරක්ෂක ලේකම්තුමා තමයි මෙවැනි ගිවිසුම් අත්සන් කරනවා නම් අත්සන් කරන්නේ. මේ අවාසිදායක ගිවිසුම් අත්සන් කරන්න අපිට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. රුපියල් 2,70,00,000 වටිනා මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි මත්පෙති 5,500ක් තිබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා සඳහන් කළේ. අද උදෑසන 11:00 පමණ ජාතික ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි තුන්කලේ තමාට බෙල්ජියමේ සිට එවා තිබූ පාර්සලයක් මුදවා ගැනීම සඳහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ එම තැපැල් පාර්සලයේ තිබුණු ස්පීකරයක් අද්භූතයක් මෙහි පිටුපස ඉක්රුක්කෝන හයේ එකක් බුරුල පැවති තිබූ නිසා සතසිතු රේජිනී ජහරියා විසින් වීර්තකර බැරීමේදී ඒ තුළ ඉතා සූක්ෂම ලෙස අඟවා තිබූ මත්පෙති 5,500ක් සොයාගෙන ලැබුවා. මේ වටිනාකම 2,75,00,000. මේ අතර ප්‍රංශයේ සිට ඕමානය හරහා මෙරටට පැමිණි පුද්ගලයෙකු ගමන් මල්ලේ සඟවාගෙන ආ රත්රම් බිස්කට් කිලෝග්‍රෑමයක් සොයාගෙනුණු බව රේගු නිලධාරීන් පවසනවා. එහි වටිනාකම රුපියල් 180,00,000 වන අතර සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මහබැංකු සිද්ධියේදී අගමැතිවරයාගේ වගකීම ගැන ප්‍රශ්න කළ ඒකාබද්ධ විපක්ෂය පාස්කු දින ප්‍රහාරයේ වගකීම ජනාධිපතිතුමාට ඇති බව කීමට මැලිවන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා ප්‍රශ්න කරනවා. ITN වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔයේ ඒ මහතා මේ බව කියා සිටියේ. මහා බැංකුවේ ඇතිවෙච්ච ඒ සිදුවීමත් එක්කම ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න නායකයෝ එල්ල කළා. මහා බැංකුවේ අධිපතිතුමාව පත් කළේ අග්‍රාමාත්‍යවරයා හින්දා මහා බැංකුවේ අධිපතිතුමාගේ වගකීම අගමැතිතුමා බාර ගන්න ඕනේ. ඒ හින්දා අගමැතිතුමා ඉල්ලා අස්වෙන්න ඕනේ, කිරගෙදරට යවන්න ඕනේ, අගමැතිතුමාවත් දඬු කඳේ ගහන්න ඕනේ කියන එක තමයි එදා ඒකාබද්ධ කණ්ඩායමේ ඉන්න උදවිය කෑගෙව්වේ. දැන් ආරක්ෂක ලේකම්තුමාව පත් කරපු ජනාධිපතිතුමා මේකට වග කියන්න ඕනේ නැද්ද? එතකොට ඇයි මේක ගැන අද විපක්ෂයේ නිහඬව ඉන්නේ? ආරක්ෂක ලේකම්තුමාව පත් කරේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමාත් එහෙමනම් මේකට වග කියන්න ඕනේ කියන හඬ විපක්ෂය තුලින් එන්නේ නැහැ. අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු ප්‍රවෘත්ති සාකච්ඡාවලදී පළ කරන්නේ කිලින්ම මේක ආරක්ෂක ලේකම්තුමාටයි පොලිස්පතිතුමාටයි බාර දීලා ජනාධිපතිතුමාව බේරා ගැනීමේ මෙහෙයුමක් අද දියත් වෙනවා. ඒක දියත් වෙන්නේ මොකක් හින්දවත් නෙමෙයි. අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න උදවිය ජනාධිපතිතුමාත් එක්ක තියෙනවා දේශපාලන එකඟත්වය. මේ දේශපාලන එකඟත්වය තමයි ජනාධිපතිතුමා මේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට තියෙන දෝෂණ මුදල් අවභාවිතා කරපු පිළිබඳ චෝදනා ඒ සියලු දේවල් වලින් ජනාධිපතිතුමා මොවුන්ව ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා කරන හින්දා මොවුන් ඒකට කෘතගුණ සැලකීම සඳහා මොවුනුත් ජනාධිපතිතුමාව ද ආරක්ෂා කරමින් තමයි අද මේගොල්ලෝ කතා කරන්නේ. නැවතත් දේශීය පුවත්. මෙරට දෙවන ජාතික රෝහල බවට මහනුවර මහරෝහල ළඟදීම පත්කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. එම ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් මේ දිනවල රෝහලේ සංවර්ධන කටයුතු සිදු කෙරෙන බවයි මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටු අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ. මහනුවරට පැමිණි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මහානායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අමාත්‍යවරයා කැපවීමෙන් කටයුතු කරන බවයි මහානායක ස්වාමින් වහන්සේ එහිදී ප්‍රකාශ කළේ. මහානායක ස්වාමින් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා අනිසක ලෙඩ්ඩු දැන් මම ආවට පස්සේ තමයි මේ රජයෙන් තමයි වෛද්‍යවරුන්ගේ පඩි 10,000කින් වැඩි කරා. සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් මොවුන් මුදල් අමතක තව 10,000කින් වැඩි කරා. ඒතකොට 20,000ක් වැඩි වුණා. පඩියටත් වැඩි වෙනවා. එතකොට ඒක මූලික වැටුපට 10,000ට එක්වුණාම එන ජනවාරි වෙනකොට ඒක 25,000ක් විතර වැඩි වෙනවා. එතකොට තව 10,000ක් වෙනවා 35,000ක් වැඩි වෙනවා. ওই වගේ නොයෙකුත් ඉල්ලීම් ලබා දුන්නා. ඒගොල්ලෝ කතා කරන්නේ කිරිපිටි ගැන, ඉක්ටා එක ගැන, සෝෆා එක ගැන. ඕවා තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. මේ රෝහලකට ගියාම රෝහලේ තියෙන එක අර අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ සරසවියකට ඇතුල් වෙනවා වගේ නේ. කළුකොටි දාගෙන මේවා කරගෙන දොස්තරලා කරන්නේ මේ ලෙඩ්ඩු බලන එක නෙවෙයි. පෙස්සන් අස්සන් කරන එක, පිකට් කරන එක, පෝස්ටර් ගාන ඒවා, බැනර් දාන ඒවා තමයි දොස්තරලා කරන්නේ. අපේ කාලේ අපි වැදගත් විදිහට විරෝධතා කරලා ඇවිල්ලා හොඳට අපි රෝගීන්න බැලුවා හැපි හැම කෙනාට. මේ යහපාලනය ඒගොල්ලෝ වරදගෙන තියෙනවා. ඒ නිසා අපි එහෙම පිළිබඳව දැන් හිතලා තියෙනවා යම් ක්‍රියාමාර්ග ගන්න. ඉදිරි මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නමින් ඉදිරිපත් වීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පෙරීදා වෙනකොට අපිත් සම්බන්ධ වුණා මේ සාකච්ඡාවට, මමත් සම්බන්ධ වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවලා තිබුණා අපිට යෝජනා මාලාවක්. අපේ පක්ෂෙන් අපි යෝජනා මාලාවක් ඒ පැත්තට දැම්මා. යැව්වා ඒ පැත්තෙන් එවපු යෝජනාවලිය පිළිබඳව පෙරීදා දවසේ අපි පුළුල්ල සාකච්ඡා කරා පැය දෙකකට වැඩි කාලයක්. මමත් සම්බන්ධ වුණා. එහිදී අපි මූලික වශයෙන් නමට එකඟතාවය පළ කරා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ කියන නමින් තරඟයට ඉදිරිපත් වෙන්න තනතුරු සහ ලකුණු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරගෙන යනවා. අපි මේ සතියක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා අපේ සියලු අදහස් සියලු සංශෝධන මේ යෝජනාවලියට ඉදිරිපත් කරන්න. කොයි ආකාරයෙන් දුම්රිය වර්ජනය සිදු කළත් මේකේ නිමිත්ත මොකක් වුණත් අසරණ වෙන්නේ පීඩාවට පත් වෙන්නේ අහිංසක ජනතාව. ඒ නිසා මම කරුණා කරලා ඉල්ලා සිටිනවා අද දවසේ රාජකාරිය වලට එන්න ප්‍රමාද වෙච්ච අයට වරු භාගයක හරි නිවාඩුවක් ලබා දීම ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ අහිංසක රාජ්‍ය සේවකයන්ගේ මාන හිමිකම් පැහැදිලිව උල්ලංඝනය වෙනවා. නියමිත වේලාවට වාර්තා කරන්න බැරි වෙච්ච අය වෙනුවෙන් සාධාරණයක් කරන්න මේ ආණ්ඩුව කරුණා කරලා පියවර ගන්න කියලා අපි මේලයි මතක් කරන්න කැමතියි. රටේ අනාගතය සම්පූර්ණයෙන් තීරණය වෙන්නේ අධ්‍යාපනය මත. අපිට තියෙන ප්‍රශ්න විසඳා ගන්න අපි අධ්‍යාපන ක්‍රමය හදා ගන්න ඕනේ. වෙනස ආරම්භ කරන්න ඕන අධ්‍යාපනය. දුරදිග දකින මේ අනාගතවාදී අධ්‍යාපන ප්‍රතිසංශෝධන වලට වැඩපිළිවෙලකට ගියේ නැත්නම් අපි සියලු දෙනාමත් අපේ දූ දරුවනුත් අමාරු වෙටනවා ඇති.
වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීම සඳහා සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. හැම කෙනෙක්ම විධායක ජනාධිපතිතුමාට අහෝසි කළ යුතුයි, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතුයි කියලා ජනතාවට පොරොන්දු දුන්නා. එතන එහෙම පත්තුණු ජනාධිපතිවරේ සහ අපි එකතු වෙලා තමයි ඊට පස්සේ 19 වෙනි සංශෝධනය කරලියට ගේන්නේ. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරාම විපක්ෂයකට බරපතල විදියට විරුද්ධ වෙද්දී ওই වාමාංශික ව්‍යාපාරේ පතාකයේ විදියට හිටපු වාසුදේව නානායක්කාරලා ඒකට බරපතල ලෙස විරුද්ධ වෙද්දී අනිත් පැත්තෙන් ගත්තම දිනේෂ් ගුණවර්ධනලා උදේ ගම්මන්පිල්ල විමර් විරවන්සලා පාර්ලිමේන්තුවේ රැයක් ගත කරද්දී මේකට විරුද්ධව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ එදා දවසම ගත කරමින් දින දෙකක් ගත කරමින් මන්ත්‍රීවරුන් ළඟට යමින් පක්ෂනායකයන් ළඟට යමින් ඒක සම්මත කරන්න උත්සාහ කරා. අපේ ඉල්ලීමට සහ ඔහුගේ උමනාවට. ඔහු විශ්වාස කරා එදා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කළ යුතුයි කියලා. විධායක ජනාධිපතිවරු අහෝසි කළ යුතුයි කියලා. ඔහු ගිවිසුමක් අත්සන් කළා තියෙන මේ සම්බන්ධව අපිත් එක්ක. වැඩ කරපු එහෙනම් 19 ගේන්න උත්සාහ කරපු 19 ගේන්න ක්‍රියාකාරී විදිහට වැඩ කරපු ජනාධිපතිවරයා අද කියනවා 19 වෙනි සංශෝධනය අහෝසි කළ යුතුයි කියලා. එතකොට අපට ප්‍රශ්නයක් තියෙනවා ජනාධිපතිවරයා එදා මේකට අත ඉස්සු එදා මේ වෙනුවෙන් වැඩ කරේ මේක දැනගෙනද මේ ගැන හරි අධ්‍යයනයක් ඇතුවද? එහෙම නැත්නම් දැන්ද මේකේ අවබෝධය ඇති වෙලා තින්නේ මේක වැරදි. ඔය මොන කාරණා වුණත් 19 අහෝසි කරන්න කියන යෝජනාවට කිසිසේත්ම එකඟ වෙන්න බැහැ. මේ රටේ යහපාලනය අපේක්ෂා කරන පුරවැසියන් විදියට. වංචා සහගතව මුදල් ලබා ගන්න මම ලිටරු එකේ සභාපතිද? මම මොකද්ද ඒකත් එක්ක සම්බන්ධේ? ඒක තියෙන තැනවත් මම හරියට තාම දන්නේ නැහැ. එතකොට CSR කියන ව්‍යාපෘති යටතේ ඕනම කෙනෙකුට පුළුවන් කුසල් කර්ම කරන්න ඕන නම් පින්කම් කරන්න ඕන නම් සුබ සාධනමේ කටයුතු කරන්න ඕන නම් දෙන්න සුදුසුද දැද්ද කියලා බලලා දෙනවා. ඒක මට විතර නෙවෙයි ඕන කෙනෙකුට දෙනවා. ඒ කරපු හැම එකකටම අදාළව මම ඒගොල්ලන්ට ප්‍රූව් කරලා දෙනවා. එතකොට ඒක වංචාවක්ද? එතකොට එහෙමනම් මාව එළිය තියන්නේ මම අමාත්‍යංශ ලේකම්වලට කෙලින්ම චැලෙන්ජ් කරනවා. දැන් දඹරාමිල කියන එක කෙනා ලංකාවේ තියෙන කිසිදු අමාත්‍යංශයකින් එහෙම මුදල් ප්‍රතිපාදන ලබා තිබුණා නම් තමන්ගේ පුද්ගලික දේකට ඒගොල්ලන්ට කෙලින්ම ඇවිල්ලා කොන්දක් තියනවා නම් කියන්නේ කියලා අමාත්‍යංශ ලේකම්වරුන්ට දැන් තියෙන. හා හිටපු උන්ට ඕනේ කුට. එහෙම නැහැ. දඹරාමිලගේ සටන් පාඩේ බුදුහාමුදුරන්ගේ සටන් පාඩේ. එක එක පෙන්දන්ගේ සටන් පාඩ මම ගන්නේ නැහැ. රට වෙනුවෙන් එකට සිටිමු මොනරාගල දිස්ත්‍රික් ජාතික සංවර්ධන වැඩසටහනේ ඊයේ දිනේ නිමාවන විට ව්‍යාපෘති 725 ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් 63275 දෙනෙකුට සහන සැලසීමට සමත්ව තිබෙනවා. ගත වූ දින තුන තුළ ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 32ක්. සුවෙනි දිනටත් ක්‍රියාත්මක මෙම ජාතික සංවර්ධන වැඩසටහන පිළිබඳ තොරතුරු ගෙන එන්නේ එහි සිටින අපනියෝජිත ඉන්දික තුෂාර. දවස් 6ක වේගවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් එක්ක ආරම්භ වුණ රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන් මාලාවේ හතරවන දිනේ අද දවසේදී මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉතාම සාර්ථක ලෙස උදෑසන පටන් මේ මොහොත දක්වා පැවැත්වුණා. විශේෂයෙන් ග්‍රාම ශක්ති, මද්‍රව්‍ය නිවාරණ, ඩෙංගු නිවාරණ ආදී විවිධ වැඩසටහන් මේ ප්‍රදේශයේ ජනතාව ඉලක්ක කරගනිමින් පැවැත්වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ පස්වැන්න පසුගිය දා ආරම්භ කිරුණේ මොනරාගල දිස්ත්‍රික්කෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ කොළහකම් කේන්ද්‍ර කරගනිමින් එම දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රතිලාභ සැලසීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මගින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරන වකුගඩු නිවාරණ, සුරකිමු දරුවන්, තිරසර අධ්‍යාපන, ස්මාර්ට් ශ්‍රී ලංකා, ග්‍රාම ශක්ති, ආහාර සුරක්ෂිතතා ඇතුළු වැඩසටහන්ද ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මකයි. මහජන සේවා මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැඩිදියුණු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශන හා මූල්‍යාධාර සැපයීමද මීට සමගාමීව සිදු කෙරෙනවා. මේ අතර අද දිනේත් මොනරාගල, තනමල්මිල, මඩුල්ල, කතරගම, බුත්තල ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුණා. වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් රෝග නිවාරණ වැඩසටහනක් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක්ද සිදු වුණේ ඊට සමගාමීවයි. වතුර මෝටර සහ පැල බෙදා දීමක් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. බිබිල මැදගම ජාතික පාසලේදී මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ක්‍රියාවට නැංවුණු අතර මද්‍රව්‍ය විරෝධී රථ පෙරහැරක්ද අද දිනේ පැවැත්වුණා. ජනමාධ්‍ය සුරක්ෂිතතා හා නූතන ජනමාධ්‍ය භාවිතය යන මෑයින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවේව මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුවක් හෙට මොනරාගල රාජකීය ජාතික පාසලේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වෙත්තේ බිබිල ක්‍රීඩාංගණයේදී. හෙට මේ වැඩපිළිවෙලේ පස්වන දිනයයි. හෙට දවසේදී තොරතුරු ITN ප්‍රවෘත්ති ඔස්සේ ඔබට ගෙනෙන මේ බලාපොරොත්තුවෙන් මම දැන් සමු ගන්නවා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට සුනිල් පෙරේරා, චමිල ආනන්ද සමගින් මම ඉන්දික තුෂාර මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට. යාපනය පලාලේ ගුවන්තොටුපළ කලාපීය ගුවන්තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය හෙට ආරම්භ වෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 2250ක් වැය කිරීමට නියමිතයි.
රජයේ මුදල් රුපියල් මිලියන 1950ක සහ ඉන්දියා ආධාර රුපියල් මිලියන 300ක වියදමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අනුව ගුවන්තොටුපලේ ප්‍රධාන ධාවනපතේ මුල් මීටර 950 අලුතින් ඇතිරීමට සැලසුම් කර තිබෙනවා. ඒත් සමගම ආසන 72කට වඩා අඩු ගුවන් යානා මෙහි හැසිරවීමේ අවස්ථාව උදාවනවා. ව්‍යාපෘතියේ දෙවන අදියරේදී ප්‍රධාන ධාවනපතය මීටර 1500ක් දක්වා අලුතින් ඇති කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෙම සංවර්ධන කටයුතු අවසන් වීමෙන් පසු පලාලි ගුවන්තොටුපලින් වර්ග කිලෝමීටර 1800ක ගුවන් අවකාශය ආවරණය වන පරිදි ගුවන් යානා හැසිරවීමට අපේක්ෂා කෙරෙනවා. පලාලි ගුවන්තොටුපල සංවර්ධන ව්‍යාපෘති යටතේ තුන්වන අදියරේදී ධාවනපතය මීටර 2300ක් සංවර්ධනය කිරීමට නියමිතයි. එම තුන්වන අදියරද අවසන් වීමෙන් පසු AL320 සහ AL321 වැනි ගුවන් යානා හැසිරවීමේ අවස්ථාව උදාවන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරන්නේ. දැන් ව්‍යාපාරික පුවත්. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන පන්නරිය වැඩසටහන පසුගියදා ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්න හිතෙන රටකට යන තේමාවෙන් යුතුවයි මේ ක්‍රියාත්මක කෙරෙන්නේ. නිවසක් වෙනුවට ජීවිතයක්, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය, තාක්ෂණ නගර සංවර්ධන ව්‍යාපෘතිය, මාළඹේ කොළඹ සැහැල්ල දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති 14ක් මේ යටතේ ක්‍රියාත්මක කෙරෙනවා. පිරිසිදු පොල්තෙල් සඳහා කීර්තිමත් සන්නාමයක් වන එන්ජොයි ස්වාභාවික සුදු පොල්තෙල් නව මුහුණුවරකින් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 32 සහතිකය ඇති එකම පිරිසිදු සුදු පොල්තෙල් නිෂ්පාදනය වන එන්ජොයි 100%ක්ම ස්වාභාවික නිෂ්පාදනයක්. දන්න ඇයට යන තේමාවෙන් යුතුවයි මෙම නිෂ්පාදනය එළි දැක්වෙන්නේ. විෂන් කියා අනුරාධපුර ශාඛාවට වසර 9ක් සපිරීම නිමිත්තෙන් එය නව මුහුණුවරකින් ආරම්භ කෙරුණා. ඒ විෂන් කියා ආයතනයේ සභාපති දසන්ත ෆොන්සේකා සහ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය මහේෂ් ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර 4 වන පියවර අබේපෙදෙස අංක 645 යන ස්ථානයේ පිහිටි මෙම ශාඛාවෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සේවය, OCD පරීක්ෂණය, ග්ලූකෝමා පරීක්ෂණය ඇතුළු සේවාවන් රසක් පහසු මිලට ලබා ගත හැකි. නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රහයෙන් 27 වන වරට සංවිධාන කළ 2019 මයිලෝ ජනාධිපති කුසලාන රගන් ශූරතාව පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. නෙස්ලේ ලංකා සමාගමේ උපසභාපති බන්දුල එගොඩගේ අනුග්‍රහකත්ව සහ ක්‍රියාකාරකම් ජ්‍යෙෂ්ඨ කළමනාකරු සජීව වික්‍රමසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ලබන 4 වනදා කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වන මෙම තරගාවලියට සමගාමීව අගමැති හා සභාපති කුසලාන රග තරගාවලියද පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. සැම්සුන් ශ්‍රී ලංකා ආයතනය තම නවතම ජංගම දුරකථනය වන ගැලක්සි A80 පසුගියදා කොළඹදී හඳුන්වා දුන්නා. මෙය මෙගා ෆික්සල් 48 දහරිතාවයක් සහිතව නිර්මාණය කර ඇති ලොව ප්‍රථම කැරකැවිය හැකි ත්‍රිත්ව කැමරාවක් සහිත ජංගම දුරකථනයයි. ඉන්ටෙලිජන්ට් බැටරියක් පරිපූර්ණ පුළුල් තිරයක් ඇතුළු නවතම විශේෂාංග රැසකින් මෙය සමන්විතයි. දැනවදහනේ ක්‍රීඩා තොරතුරු වෙත. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දියාවේ කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 312ක ඉලක්කයක් හඹායන අෆ්ගනිස්තානය මෙවැනි විට 1539ක් අවසානයේ කඩුලු 5ක් දැවි ලකුණු 219ක් ලබා සිටිනවා. මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය ඉන්දියාවට එරෙහිව අනිද්දා ලීඩ්ස් හිදී පැවැත්වෙනවා. මේ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ එංගලන්තයේ සිටින අප නියෝජිත හසිත අකලංක දයාලගේ. එක්දින ක්‍රිකට් ලොක්කුසලාන තරගාවලියේ මේ වනට සාර්ථකම පිතිකරු බවට පත් සිටින අවිෂ්ක ප්‍රාන්ත සිටින ITN ප්‍රවෘත්තියේ සමගින් අවිෂ්ක දැනගන්න කැමති තරගාවලිය පිළිබඳව. තරමක හොඳ තරගාවලියක් සෙමි ෆයිනල්ස් වලට එන්න බැරිනවා. ඒත් තව එක මැච් එකක් තියෙන තිය මැච් එකක් හොඳට කරලා මේ තරගාවලියදී හොඳට ඉවර කරන්න තමයි ඉතින් ටීම් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. පෞද්ගලිකව ඔබේ දක්ෂතාව ගැන මොකද හිතන්නේ? ඔය ඇත්තට ගොඩක් සතුටුයි. මොකද මට මේ දක්ෂතාව වලට එන්න පුළුවන් වෙච්ච එක ගැන සරහ මැච් එකෙත් කොහොමාරි හොඳ ලකුණු ගහලා ඒකත් හොඳට ඉවර කරන්න තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. ඔබ ප්‍රවේගකාරී පිතිකරුවෙක් විදිහට නම් දරපු ක්‍රීඩකෙක් මේ වෙනකොට මොකද හිතන්නේ ගැන? ඊය ගහපු වෙලාවෙත් මගේ නැචරල් ගේම් එක තමයි ඉතින් මම හැම වෙලාවෙම ඉතින් ප්ලේ කරන්නේ. ඒ විදිහට තමයි ඉතින් සරහටත් මම සෙල්ලම් කරන් ඉන්නේ. ඉදිරි සැලසුම් කොහොමද ක්‍රිකට් ජීවිතේ? මේ වගේ ඉතින් මැච් වල හොඳට පර්ෆෝම් කරලා කොහොමාරි රටට දෙයක් කරන්න තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහ මැච් වල. පිතිකරුවෙක් විදිහට
අනෙක් පන්දු යවන්නන් ගැන සහ ලැබිච්ච තනතිරු ගැන මොකද හිතන්නේ? එංගලන්තයේ මේ වගේ දී විකට් සමාම්බේ බැටින් විකට්ස්. ඉතින් අනිත් ටීම් වල ඉතින් හොඳ ෆාස්ට් බෝලර්ස්ලා ඉන්නවා, හොඳ බෝලර්ස්ලා ඉන්නවා ඔක්කොම. ඉතින් අපිට හොඳට බැට් කරන්න පුළුවන් ඉතින් මේ විකට් වල. මොකද හිතන්නේ ජේස්ට්‍රින් ගෙන් ලැබිච්ච සහයෝගය පිළිබඳව? ෆිඩෙන්සියරයි තමයි ඉතින් මේ ටීම් එකේ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ගොඩක් උදව් කරනවා, ගොඩක් සපෝට් කරනවා මට ඉතින් බැට් කරන්න විදිය කියලා දෙනවා. කණ්ඩායමේ එකමුතුකම ගැනත් වචනයක් දැනගන්න කැමතියි. ඔයින් දැන් ටීම් එක එකමුතුයි. ඉතින් ඉස්සරහටත් මේ විදිහට සෙල්ලම් කරන්න තමයි ඉතින්. තරංගාවලියේ නවතම තොරතුරු සමගින් යලිත් ඔබ හමු වුණ බලාපොරොත්තු වෙන සමුගන්නවා ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන් වරුණ ලක්මාල් සමගින් මම හසිතා කලංග දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්. කතරගම ඓතිහාසික ඇසළ මංගල්‍යයේ පෙරහැර පිළිබඳ සැකසූ හරෝහරා විශේෂ වැඩසටහන සමගින් මීළඟට ඔබට එක්විය හැකි. ඒත් සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk